සිග්නල් ඩී ක්ලීන් ලොව අංක 1 ටයිනෙක්ස් කෙඳිවලින් නිපදවා ඇත දෙමළ පක්ෂ නායකයන් පිරිසක් ඊයේ ඉන්දිය මහ කොමසාරිස්වරයා හමු වුණා හමුවෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා ලංකාවට බැඩි බැඩියෙන් උදව්පකාර ලබා දෙන්නේ කියලා අපි ඉන්දියානු ජනාධිපතිතුමාට මහ කොමසාරිස්තුමාට අපි ඉන්නවසෙන් ඉල්ලීමක් කරා හැබැයි ඔක බලා ගන්න කිව්වා මේ දෙන උදව්පකාර සාමාන්‍ය ජනයාට යනවාද කියලා බලන්න කිව්වා ඒ වගේම පලාස් සභා ඡන්දය පවත්වන්නට ලංකා ආණ්ඩුවට තමන්න පුළුවන් විදියට බලපෑම් කරන්න කියලා කිව්වා. හැබැයි පලාස් සභා ඡන්දය පවත්වන්නට ඕන වෙන මුදල ලංකාවේ භාණ්ඩාගාරයෙන් ලබා ගන්න බෑ. ඒක ඉන්දියා සමග ජාත්‍යන්තර සමාජය ඒ උදව්පකාර ලබා දෙන්න ඕන මුදල දෙන්න ඕන. ඒ මුදලෙන් තමයි අපේ මැතිවරණ සභාව පලාස් සභා ඡන්දය පවත්වන්න ඕන කියලා. කාරණා මොකද්ද? දැන් මේ රටේ ජාත්‍යන්තර සමාජය අපේ අමාරුවෙන් ඉඳලා තවත් නැගිටින්න උදව් කරන්නේ නැහැ. ඒක බලබලා ඉන්නවා. කාරණාව රණ්ඩා ලංකාවේ පවතින ආණ්ඩුව ගැන ජනාධිපතිතුමාගේ විශ්වාසයක් නැහැ. ඒකත් ඒකයි. ඒ විශ්වාස නැහැ කියලා දැන් තනපතුමට කිව්වේ නැහැ. නමුත් අපි අපිට දැනෙනවා ඒක. ඒක කොහොමද වළක්වන්නේ? ඩෝ නැ වෙනම ජනමතයක් අපිට අවශ්‍යයි. ජන වරමක් අවශ්‍යයි. ජනවර ලබා ගන්නට ජනපතිතුමා යන්නෙත් නැ. පාර්ලිමේන්තුව ප්‍රතිවර පවත්වන කාරණාවකුත් නැ. ඒ නිසා පලාස් සභා මැතිවරණ දැන් උගත් දවස් පවත්වන තියෙනවා. ඒ පවත්වන කොට පළ 9 පවත්වන්න ඕන. උතුරුනගර පමණක් නෙවෙයි පළ 9 ම පවත්වන කොට ජනවරම ලබා ගන්න පුළුවන්. ඒ ජනවරම එතකොට ජනවත්ව දැනගන්න පුළුවන්. ලක්ෂ 89 තුමා තමයි ඉන්නවද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඉතියනම් කවන්න එන වැඩේ කරගෙන ගියාවේ. නැත්තම් බෑ. එතකොට ජනපතිතුමාට ඒක ඉන්ඩෝනෙද යන්න ඕන. එතකොට අලුත් නායකත්වයක් එනවා. අලුත් දැක්මක් එනවා. අලුත් මවතක් විරුද්ධ වෙනවා. එතකොට අපි වැඩේ කරගෙන යන්න පුළුවන්.